රාවණ ඇවිල්ලා ගෑනු හොරෙක්වත් මේ මේ කාමයේ හැසිරෙච්චවත් කෙනෙක් නෙමෙයි. රාවණ කියන්නේ ඍෂිවරයෙක්. මනස අවදි කරගත්ත චක්‍රවර්ති රජ කෙනෙක්. කාලෙන් කාලට ඔවුන් නැවත ඉපදෙනවා. ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා. ඉතින් ඒ අය ඇවිල්ලා දැනට වෛරක්කාරයෝ නෙමෙයි. දැන් ඒ අය හරි මිතුරුයි. දැන් අපේ පිරිස්නේ බෙදිලා මෙතන ගහමරා ගන්න. රාවණ විභීෂණ කියලා බෙදිලා තියෙන. ඉතින් විභුසෙන් කුමරු සහ රාවණ මේ කුමරුන් අතර කිසිම අසමගියක් නැහැ. දැන් ඒ අය හොඳට මනස දියුණු කරගෙන බුදුදහම පැත්තට යනවා. අවබෝධයේ සෝබාදාමෙන් ලැබෙන්න නම් අපි භාවනා කරන්න ඕනේ. භාවනා කරපන් කියලා සෝබාදාමෙන් අපිට ලබා දෙනවා. අපිට මැසේජ් එක දෙනවා අපි භාවනා කරනවා. ඉතින් ඒක ලෞකිකද ලෝකෝත්තරද කියලා අදාළ නැහැ. සත්‍ය දකින්න කැමති පෙළඹෙන සියලු දෙනාම භාවනා කරන්න ගන්නවා. එක්කෝ කුණ්ඩලිනී භාවනා වෙනවා, එහෙමත් නැතිනම් ලෝකෝත්තර භාවනා වෙනවා. දෙකෙන්ම වෙන්නේ මේ සෝබාදාමේ සත්‍ය. සෝබාදාමට අවනත වීම තමයි මෙතන සිද්ධ. මේ මස් කන්න කන්න අපිට මොකද වෙන්නේ? අපි හරියට විශ්ව ශක්තිය ගන්න නැහැ. අපි ඇස කන දිව නාසය කියන දේ ඔය චුට්ටෙන් විතරයි අපි සෝබාදාම විඳින්නේ. අපේ මේ ඉන්ද්‍රියයන් ගත්තොත් එහෙම ලක්ෂ ගානක් තියෙනවා. මේ අපේ රැවුල් තුඩක පවා සෝබාදාම වල උස්ම ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අපිට හරියට අපේ සෝබාදා අපි මනස හරියට පාලනය කරගත්තොත් එහෙම අපේ අත පාවිච්චි කරනවා වගේ අපේ කොණ්ඩේ වවපුවම පාවිච්චි කරන්න පුළුවන්. අපිට හැමතැනම සොලවන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රියයන් හැමදේම සංවේදී. ඉස්සර මොබයිල් ෆෝන් නෙමෙයිනේ ටෙලිපති තිබ්බේ. මේක හැක් කරන්න කාටවත් බැහැනේ. අද කාලේ ඕනම තාක්ෂණයක් හැක් කරන්න පුළුවන්. ඉස්සර තාක්ෂණය හැක් කරන්න බෑ. ඕනම කෙනෙකුට විශ්වයෙන් ඕනම දැන් අද කාලේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගත්තොත් එහෙම අඟහරු වලටවත් හරියට සිග්නල් එකක් දී ගන්න බෑ. හැබැයි අපේ ඉන්න අදටත් ඉන්න සංගවිලයින ඍෂිවරු ගව් ගානක් එහා චක්‍රාවාට ගානක් එහා ෂණයෙන් කතා කරන ඒ ඉන්න කෙනෙක් එක්ක. ඔය තාක්ෂණයේ මිනිස්සු ඇතුළ තියෙනවනේ. ටෙලිපති කතා කරන්න පුළුවන්කම තියාගෙන ඒක නැතුණාට පස්සේ අපි ටෙලිෆෝන් එක හොයාගත්තා. එතකොට ඒක දියුණුවක් වෙන්නේ නැහැ නේ. එතකොට මේ තාක්ෂණයේ දියුණුවයි කියලා අපි අරගෙන යන්නේ කොතනටද? තාක්ෂණයේ තියෙන්න ඕනේ. හැබැයි ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගත්තොත් ඔය අපි පාවිච්චි කරන තුනෙන් දෙකක්වත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එකේ කතා මත වුණා. මම මේ තව චූටි කතාව කොයි සම්බන්ධවම අහනවා. මේ අවසන් මහා යුද්ධයක් ගැන සඳහන් වෙන. එහෙම නැත්නම් දැන් හැමෝම මේ රාවණ මහරජුරුවන්ගේ ශ්‍රී දේහේ නැත්නම් දේහේ හොයාගෙනත් යනවනේ. එතකොට ඔය කියන විදිහට මේ අවසන් මහා යුද්ධයක් ඇති වුණාද? මේ යුද්ධේ මහා රාවණ රජු යුද්ධ කරාද? මොකද්ද මේකට හේතුව? මේ කියන විදිහට සීතා කුමාරිය එයාගේ දුවද නැත්නම් නංගිද මේක ලංකාවට ආවම මේ කතාව පොඩ්ඩක් අපහැදිලි වෙලා තියෙනවා මේ විදිහ. මොකද එහෙම මෙහෙම එන නිසා කරුණුහින්ද ඔබතුමා දන්න විදිහට මේ කතාව කොහොමද? කියන්නේ මම අවබෝධ කරගත්ත කරුණු මත මම කියන්නේ මම කියන්නේ මමත් ඒ ඉඳන් තමයි මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ මට කියන්න බෑ තව කෙනෙක්ගේ දෙයක් වැරදි කියලා. මම කියන්නේ මම හොයාගත්ත කරුණු මත පදනම් වෙච්ච මේ දෙයක් තමයි ඔබතුමාට කියන්නේ. ඉතින් අර ඇත්තරම වාල්මිකියේ තියෙන දේ බොරුවක්. ඒක නෙමෙයි. ඒ කියන්නේ වාල්මිකියේ රාම ඇවිල්ලා සාමාන්‍ය කෙනෙක් විභීෂණත් එක්ක බැලුවොත් එහෙම විභීෂණ යටතේ හිටපු දක්ෂ වෙඩික්කරුවෙක් තමයි රාම කියන්නේ. රාම කියන්නේ එහෙම. විභීෂණ තමයි මෙතන ප්‍රධාන චරිතය. ඒ කියන්නේ ප්‍රධාන චරිතය. ඒ කියන්නේ දෙන්නම රාක්ෂ ගෝත්‍රික නාග මේ 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 යක්ක කිව්වට දෙන්නම පිය ගෝත්‍රය වෙලා රාක්ෂ. දෙන්න ඒ කියන්නේ මව් රාවණ සහ විභීෂණ යනු දෙන්නම කරඩ කර. ඒ කියන්නේ දෙන්නම එකම පැත්තේ ඒ කියන්නේ එකම තරාදී පැති දෙක වගේ. එතන ගත්තොත් දෙන්නම මෙයා දියුණුයි මෙයා අදක්ෂයි මෙයා දක්ෂ නැ මේ මේ දක්ෂයි කියලා කියන්න බෑ. දෙන්නම දක්ෂයි. ඉතින් ඔතන වෙන්නේ විභීෂණ කියන්නේ මේ අපේ අර කියනනේ මේ මේ අසාධාරණයට අකමැති. උන්වහන්සේගේ නමත් බාන විභීෂණ. භීෂණයට කැමති නැහැ. අසාධාරණයට අකමැති. ඉතින් රාවණ ඇවිල්ලා ගෑනු හොරෙක්වත් මේ මේ කාමයේ හැසිරෙච්චවත් කෙනෙක් නෙමෙයි. රාවණ කියන්නේ ඍෂිවරයෙක්. මනස අවදි කරගත්ත චක්‍රවර්ති රජ කෙනෙක්. ඉතින් රාවණ රාම ඇවිල්ලා මේ මේ රාවණගේ නැගණියගේ නැගණියට තුවාලයක් සිදු කරනවා. ඒකට නඩුවක් විදියට කතා කරන රාමට එන්න කියනවා. එන්නේ නැති හින්දා තමාගේ බිරිඳ වරගෙන එනවා. බිරිඳ වරගෙන ආවයි කියලා බිරිඳට හානියක් කරන්නේ නැහැ. රජ සැප දෙනවා. දෙන්න පුළුවන් උපරිම ගරුත්වය. يعني කාන්තාවන්ට ඉස්සර සලකනවා. يعني මවට සලකනවා. මවට දෙවියන්ට වගේ සලකනවා.
කියන්නේ උදේ හවා වඳිනවා මවකට සලකනවා වගේ එතුමියට සලකනවා. එතකොට ඔතන රාම ඇවිල්ලා එන්න බයයි. කීප වාරයක්ම රාම කියන්නේ මං කිව්වේ සාමාන්‍ය වෙඩික්කරුවේ පමණයි. එතකොට රාම ඇවිල්ලා විභීෂණ හරහා තමයි එන්නේ ඔතන. විභීෂණ කියනවා සීතව ලබා දෙන්න කියලා. රාවණ කියනවා එන්න. ඇවිල්ලා මේ නඩුව කතා බහ කරන්න ඕන. එතකොට දැන් අර මම බලන් හිටියා වගේ කතාව කියන්නේ අර මේ දැන් සමහර කටේ සාක්ෂිත්තයි. අතන සාක්ෂි දෙන්න ඉතින් මගේ හෘද සාක්ෂිය තමයි දීන්නේ. මේ හැමෝටම මෙහෙමනේ දීන්නේ. ඔව්. ඉතින් මේ අර ඔය කතාවේ ගත්තොත් එහෙම ඔතන අර අපේ රටේ කලින් හිටිය පාලකයාගේ පිරෙහෙන්න හේතුව තමයි අපේ රටේ මිනිස්සුන්ගේ හිත වෙනස් කරනවා. අපේ මිනිස්සුන් හරහාම තමයි රාවණ රජතුමා බිනහෙලන්නේ. නැත්තම් ඉන්දියාවෙන්ට ඇති කෙරුමක් නැහැ අපේ රට මේ මේ පරද්දන්න පුළුවන් තරම් ඔවුන් ළඟ තියෙන දැනුමක් නැහැ. අපේ මිනිස්සුන් අපේ විභීෂණව විභීෂණ සහ රාවණ මේ මේ අතර ගැටුමක් ඇති කරනවා. ඒ කියන්නේ ඔබ දක්ෂයි සිංහාසනයට. ඔබ බාරගන්න සිංහාසනය. එහෙම කිව්වම මන්මන්කෝ රාග ද්වේෂ මොහ පහළ වෙනවා. රජකමට ඔහු සුදුසුයි කියලා ආසාව ඇති කරනවා. එතකොට අනිවාර්යෙන් එතන ගැටුමක් යනවා. අපේ ජාතිය දැන්වත් වෙනස් කරගන්න ඕනේ ප්‍රධාන ලක්ෂණයක් ප්‍රධාන කාරණාවක් වෙන්න පුළුවන් ඕක. ඔව්. ඕක ඒ කියන්නේ ඕක ඉදිරියටත් තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මයෙන් ඉහළට ගියේ නැත්තම් ඕක තියෙනවා. ඒ කියන්නේ ඔය රාග ද්වේෂ මොහ කියන දේ බුදුදහමනේ බුදුරජාන් වහන්සේනේ ඕක නැති කිරීමේ මඟ තියෙන්නේ. අනිත් ලෞකික කියන්නේ ශ්‍රද්ධාම පැත්තේ ඕක උඩරිම තියෙන දේ. එතකොට මේ කියන විදිහට අවසන් මොකක් හරි යුද්ධයක් සිද්ධ වුණාද මේ කියන විදිහට යුද්ධ කරාද? ඔව් යුද්ධ කරා. යුද්ධ කරලා සියලු දේම අහිමි කරගත්තා. ඊට පස්සේ විභීෂණ කාලයක් මේ රටේ නායකත්වය කරා. හැබැයි රාවණ වගේ සාර්ථක පාලකයෙක් කියලා නැහැ. ඉතින් අර කාලෙන් කාලට ඔවුන් නැවත ඉපදෙනවා. ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා. ඉතින් ඒ අය ඇවිල්ලා දැනට වෛරක්කාරයෝ නෙමෙයි. දැන් ඒ අය හරි මිතුරුයි. දැන් අපේ පිරිස්නේ බෙදිලා මෙතන ගහමරාගන්න රාවණ විභීෂණ කියලා බෙදිලා තියෙන්නේ. ඉතින් විභුසෙන් කුමරු සහ රාවණ මේ කුමරුන් අතර කිසිම අසමගියක් නැහැ. දැන් ඒ අය හොඳට මනස දියුණු කරගෙන බුදුදහම පැත්තට යනවා. දැන් මේ දැනටත් නාග ගෝත්‍රිකයන වැඩි හරියක් මේ බුදුදහම පැත්තට මින් ඉතින් ඒ අය දැන් මේ රට ආරක්ෂා කරන්න සැදී පැහැදිලා ඉන්නවා. අතීතයේ යම් දෙයක් සිදු වුණා නම් ඒක නැවත සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැවතත් මේ සමහරු අනාවේගය පළ කරන විදිහට ඉපදීමක් සිද්ධ වෙලාද නැත්නම් මේ කට්ටිය ආත්මීය හැසිරෙනවාද එහෙම දෙයක් ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්. මේවා අපි සසරෙන් ගැලවෙන්නේ නැත්නම් හැමෝම මෙරි මෙරි ඉපදෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉපදෙනවා, ඊට පස්සේ නැවත මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා. අර අර බුදුරජාණන් වහන්සේ කිව්ව වගේ අර කෝමි ගුලක් පෙන්නලා මෙතනත් සක්විති රජවරු ඉන්නවයි කියලා කිව්වාම ඔබත් පෙර භවයක සක්විති රජෙක් කියලා ඉන්නේ ඇති. මමත් පෙර භවයක සක්විති රජෙක්. මේ හැමෝම සක්විති රජවරු වෙලා ඉපදිලා ඉන්නවනේ. ඉතින් රාවණ රජතුමා විතරක් නෙමෙයි. තව එතනින් එහාට ගිය දක්ෂ පිරිස් ඉන්නවා. පාලකයෝ මේ රටේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ අය නිතර නිතර ඉපදෙනවා. ඉපදිලා එයා රණබරාවණ කියලා කියන්න බෑ. සමහර කට පෙර අතීතයේ රජකම් කරපු පණ්ඩුකාභය රජතුමා වෙන්න පුළුවන්. දුටුගැමු ගාමිණී අභය රජතුමා වෙන්න පුළුවන්. ඔය වගේ නැවත නැවත ඒ අය මේ රට ඉපදෙන්නේ රජ වෙන්නනේ. රජෙක් කැමති නැහැනේ නැවත බලුවෙන්න. එයා ඉපදෙන්න බලන්නේ රජ වෙන්න. ඉතින් එයා අනිවාර්යෙන් පාලක ප්‍රධාන පාලකයෙක් කියලා තමයි ඉපදෙන්නේ මේ රටේ. ඒ කියන්නේ මේ සිස්ටම් එකක් තියෙනවා. දැන් හැමෝම කියනවා මේ තියෙන මේ සිස්ටම් එකෙන් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ ලින්ක් අටෙන් තමයි අපි ගොඩ එන්න ඕනේ. ඉතින් එන්නත් ඕනේ දේශපාලනේ. එකපාරට අපිට දේශපාලනේ වෙනස් කරන්න බෑ. දැන් මේ සුද්ධ මේ අවුරුදු 700ක් විතර මේක දීලා අපිට ගිය මේ යමනේ අපි මේ ගිලින්නේ. ඉතින් ඒ යමෙන් ගොඩ එන්න නම් ටික ටික තමයි ඕක එකපාරට එළියට එනවා. නැත්නම් එකපාරට ආපු ගමන් මම රජ කිව්ව ගමන් මිනිස්සු පිළිගන්නේ නැහැ, රජකම දෙන්නෙත් නැහැ. ඒක නීතියෙන් නීතිගත කරලත් නැහැ. ඉතින් ඒව ටිකෙන් ටික තමයි ක්‍රමානුකූලව හැදෙන්නේ. ඉතින් එන්නත් ඕනේ එන කෙනා දේශපාලන හරහා තමයි එන්නත් ඕනේ. ඉතින් අපි ওই ඉතිහාසය ගැන කතා කරා පොඩ්ඩක් ඉතිහාසය ගැන කරුණු දැනගන්න ඕන හින්දා මම දැන් තමයි ඇත්තටම මේ මෙතුමාගේ හරි මාත්‍රිකාව කතා කරන්න යන්නේ. මෙතුමා භාවනා උපදේශකතුමෙක්. එතුමත් එක්ක මේ මාත්‍රිකාව මම සාකච්ඡා කරේ නැත්තම් මම එවිල කරගත්ත මොකද වැඩක් වෙනවා. මම මෙහෙම කතාවක් අහන්නම්. භාවනාව ගත්තොත් එහෙම දැන් ඔබතුමාම අපි කලින් සඳහන් කරපු තැනකක් කිව්වා මේ ලෝකෙත් මේ දෙකට බෙදෙනවා. අධ්‍යාත්මික පැත්ත එහෙමත් නැත්තම් භාවනාවේ කොටස් දෙකක් එහෙම යනවානේ. අපි සඳහන් කරපු විදිහට කුණ්ඩලීන ශක්තිය අවබෝධ කරගන්න එහෙම නැත්නම් සසර නිමා කරගන්න විදිහ. එහෙම අපි පොඩි හැඳින්වීමක් භාවනාව ගැන සඳහන් කරත් ඇත්තටම මේ ඒ කියන්නේ ලෝකේ වර්ග දෙකක් තියෙනවා. මං කියවාගේ ෂඩ් දර්ශනය. ඒ කියන්නේ ලෞකික පැත්ත සහ බුද්ධ දර්ශනය. ලෝකෝත්තර පැත්ත. ඉතින් ඔය දෙක ලෝකෙන් කාලෙන් කාලට පහළ වෙනවා. පහළ වෙනකොට දැන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් මිනිස්සෙක් උපරිම කාලයක් ගමන් කරනවා කියලා. ගමන් කරලා කරලා එයාට හති වැටුණාට පස්සේ එයාට උන්න ලෝකෝත්තර ධර්මය අවශ්‍ය වෙනවා.
මේ එක මේ සර්කල් එකේ අපි කැරකෙනවා 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 කැරකිලා මේකෙන් පිටත පයින්න අවස්ථාවක් එනවනේ. ඒ අවස්ථාවේදී තමයි අපිට ලෝකෝත්තර ධර්මයේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකින් දා දැන් අනිවාර්යෙන් තවද බුදුරජාන් වහන්සේ කියලා දිනන 2500ක් පමණ තව තියෙන්න බෑ මේ. බුදුදහම තියෙන්නත් ඕනේනේ. ඉතින් තාම ඉතින් 2500ක් ඉවර වෙලා නැහැනේ. ඉතින් ඒකින් දා තව ටිකක් හරි බුදුදහම රැකෙන්න ඕනේ. රැකෙන්න ඕනේ ඉඳා අනිවාර්යෙන් මිනිස්සු රකින්න ඕනේ. මිනිස්සු රකින්න නම් මිනිසුන්ට අවබෝධය ලැබෙන්න ඕනේ. අවබෝධයේ සබදාමෙන් ලැබෙන්න නම් අපි භාවනා කරන්න ඕනේ. භාවනා කරපන් කියලා සබදාමෙන් අපිට ලබා දෙනවා. අපිට මැසේජ් එක දෙනවා අපි භාවනා කරනවා. ඉතින් ඒක ලෞකිකද ලෝකෝත්තරද කියලා අදාළ නැහැ. සත්‍ය දකින්න කැමති පෙළඹෙන සියලු දෙනාම භාවනා කරන්න ගන්නවා. එක්කෝ කුණ්ඩරිනී භාවනා වෙනවා. එහෙමත් නැතිනම් ලෝකෝත්තර භාවනා වෙනවා. දෙකෙන්ම වෙන්නේ මේ සබහාදාමේ සත්‍ය සබහාදාමට අවනත වීම තමයි මෙතන සිදු වෙන්නේ. එතකොට මේ සබහාදාම භාවනාව කිරීම තුළ වෙන්නේ මොකද්ද? මේ සබහාදාම කියන මේ විශ්වදින ශක්තිය තමන් තුළට එන්න පාරහදා දීමද කොහොමද? මෙහෙමයි. අපි උපතින් ගත්තොත් එහෙම මාතෘ අපි ඇවිල්ලා මාංශ භක්ෂක නෙමෙයි සර්ව සමානනේ ශාක භක්ෂක. අපි උපතින් ශාක භක්ෂක ජීවීන්. මිනිස්සයා කියන්නේ ශාක භක්ෂක ජීවීන්. දැන් ඔබට තියෙන්නේ මාංශ අනුභව කරන්න පුළුවන් දත්ද? ඔබේ දත් පිළිලා තියෙන මස් අනුභව කරන්න පුළුවන් විදියට. දැන් අපේ මොට්ට පැතිලි දත් වලින් පුළුවන් ද අපිට මස් අනුභව කරන්න? හා අපේ ආමාශය ගත්තොත් එහෙම සාමාන්‍ය මාංශ භක්ෂක ගත්තොත් කොටයිනේ. මස් කෑලි කඩාගෙන. දැන් අපේ බණ්ඩ දිග වැල් ජාති කණ්ඩ. එතකොට අපි මාංශ භක්ෂකයෝද ශාක භක්ෂකයෝද? අපි මේ වරද්දගෙන දින කොතනද? නේ උපතින් ශාක භක්ෂක වෙලා හැදිච්ච මිනිස්සයා කොහොම හරි දැන් පරිණාමනය වෙලා තිනවා බලෙන් මස් කන්න ඕනේ කියලා. ඉතින් මේ දැන් වඳුර ඇවිල්ලා සර්ව භක්ෂකනේ. වඳුරට උල් දත් දෙකක් තිනවා මස් තුනක් කඩාගෙන ගන්න පුළුවන්. අපිට ওই උල් දත් දෙක නැහැ. අපිට ওই පෙන්නුවට ඒක උල් නෙමෙයි ඒ දත් දෙක. ඒක නිකන් මොට්ට වෙච්ච දත්. මේ ඇවිල්ලා ශාක දේවල් කණ්ඩම දින දත් ටික. ඉතින් මේ වලින් අපි මස් කාපුවාම අපේ තියෙන බුද්ධි මට්ටම පල්ලෙ යනවා. අපි ආධ්‍යාත්මිකව දියුණු වෙනවා නම් සබහාදාමත් එක්ක බද්ධ වෙන්න නම් නියම මිනිස්සෙක් විදියට කොන්ද කියලා. ඒ කියන්නේ මිනිස්සය විතරයි කොන්ද කෙලින් කරන් ඉන්නේ. ඒ කියන්නේ කෙලින්ම විශ්වයට සම්බන්ධ. හැම සතෙක්ම කොන්ද පොඩ්ඩක් ඇදයිනේ පොළවට. ඒ කියන්නේ පොළවට ඇද වෙලා තියෙන කොන්ද. කොඳු වැට නාරිය. ඉතින් කුණ්ඩලිනී වඩන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. කොඳු වැට නාරටිය කෙලින් තියෙන කෙනෙකුට. ඉතින් අනිවාර්යෙන් කුණ්ඩලිනී ශක්තිය වඩන්න ඕන නම් ආධ්‍යාත්මික ඉහළ ඒ කියන්නේ ධ්‍යාන ශක්තිය නවති කරගන්න නම් අනිවාර්යෙන් අපි ශාක භක්ෂක වෙන්න ඕනේ. මස්කන ඒ කියන්නේ මම විද්‍යාත්මක හේතුව කියන්න. අපේ මේ හැමේ තියෙන කුහර. මේ කුහර වලින් අපි විශ්ව ශක්තිය ඇදලා ගන්නවා. මේ කුහර යටින් අපි මස්කන්න අපේ තෙල් තට්ටුවක් බැඳිනවා. මේ හැමට යටින්. එතකොට ওই තෙල් තට්ටුව බැඳුණා පස්සේ අර කුහර අවහිර වෙන්නේ නැද්ද? පාර වැහෙනවා කියලා. පාර වැහෙනවා. එතකොට මේ මස්කන්න අපිට මොකද වෙන්නේ? අපි හරියට විශ්ව ශක්තිය ගන්න නැහැ. අපි ඇස කන දිව නාසය කියන දේ ඔය චුට්ටෙන් විතරයි අපි සබදාම විඳින්නේ. අපේ මේ ඉන්ද්‍රියයන් ගත්තොත් එහෙම ලක්ෂ ගානක් තියෙනවා. මේ අපේ රැවුල් තුඩක පවා සබාදාම වල උස්ම ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අපිට හරියට අපේ සබාදා අපි මනස හරියට පාලනය කරගත්තොත් එහෙම අපේ අත පාවිච්චි කරනවා වගේ අපේ කොණ්ඩේ වවපුවම පාවිච්චි කරන්න පුළුවන්. අපිට හැමතැනම සොලවන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රියයන් හැමදේම සංවේදී. දැන් අපි ඇවිල්ලා ඇස කන දිව නාසයේ විතර ওই චුට්ටේ විතරයි. හැබැයි ලෞකික පැත්තෙන් ඕක ඉදිරියට ගියොත් එමු ඍෂිවරයෙකුට පුළුවන් ඕනම දෙයක් කරන්න. ඒ කියන්නේ හරි අර දැන් අපිට පේන එක සීමාවක විතරයි, ඇහෙන එක සීමාවක විතරයි, මේ මොලේ තියෙන මේ නියුරෝන ග්‍රන්ථි මේ ඔක්කොම අවදි වුණාට පස්සේ අර එතනින් එහා, ඒ කියන්නේ අපි හිතමු මේ ඩිෆෝල්ට් සෙටින් එකක් තාම අපි ඉන්නේ. මේ ඩිෆෝල්ට් ඔක්කොම වෙනස් කරගන්න ඕනේ. වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම මේක ලිමිට් වෙලා තියෙන්නේ. දැන් අපි අද කාලේ මොබයිල් ෆෝන් පාවිච්චි කරනවා. ඉස්සර මොබයිල් ෆෝන් නෙමෙයිනේ, ටෙලිපති තිබ්බේ. මේක හැක් කරන්න කාටවත් බැහැ. අද කාලේ ඕනම තාක්ෂණයක් හැක් කරන්න පුළුවන්. ඉස්සර තාක්ෂණය හැක් කරන්න බෑ. ඕනම කෙනෙකුට විශ්වයෙන් ඕනම දැන් අද කාලේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගත්තොත් එහෙම අඟහරු වලටවත් හරියට සිග්නල් එකක් දී ගන්න බෑ. හැබැයි අපේ ඉන්න අදටත් ඉන්න සංගවිලයින ඍෂිවරු ගව් ගානක් එහා චක්‍රාවාට ගානක් එහා ෂණයෙන් කතා කරන ඒ ඉන්න කෙනෙක් එක්ක. එච්චරට අපේ සැටලයිට් එක දියුණුයි. දැන් ඕක අපි බිඳෙන්න බිඳෙන්න තාක්ෂණය දියුණුයි කියමුකෝ. දැන් තාක්ෂණය දියුණුවයි කියන්නේ මම කියනවා මේ තාක්ෂණය දියුණු වෙනවායි කියන්නේ අපි එන්නේ නේරු යුගයකට යනවා කියන එක. තාක්ෂණය දියුණුව. මොකදන්නද ඒකට හොඳම උදාහරණ කියන්න. ඉස්සර ටෙලිපති වලින් කතා කරන මනුස්සය එන්න ආධ්‍යාත්මයෙන් පල්ලේ යනකොට එයාට ඒක බැරි වෙනකොට එයා හොයාගන්නවා ටෙලිෆෝන් එක. එතකොට ඒක ආධ්‍යාත්මයෙන් බිඳ වැටීමේ
බිඳ වැටීමක්ද තාක්ෂණයෙන් දිනුන වීමක්ද එතන බිඳ වැටීමක් නේද තාක්ෂණයේ දිනුනවා නෙමෙයි එතකොට බිඳ වැටීම ඔය තාක්ෂණයේ මිනිස්සු අතර තියෙනවා ටෙලිපති කතා කරන්න පුළුවන්කම තියාගෙන ඒක නැති වුණාට පස්සේ අපි ටෙලිෆෝන් එක හොයාගත්තා එතකොට ඒක දිනුනක් වෙන්නේ නැහැ නේ එතකොට මේ තාක්ෂණයේ දිනුනුයි දිනුනුයි කියලා අපි අරගෙන යන්නේ කොතනටද තාක්ෂණයේ තියෙන්න ඕනේ හැබැයි ආධ්‍යාත්මික පැත්ත ආධ්‍යාත්මික පැත්ත දිනුනු කරගත්තොත් ඔය අපි පාවිච්චි කරන තුනෙන් දෙකක්වත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ සියලුම ටෙක්නොලොජි ඔය හොයා ගන්නවා කියන සියලු ටෙක්නොලොජි අපි සතුව තියෙනවා අපි සතුව තියෙනවා ඒක සල්ලි දීලා ෆෝන් ගන්න ඕනේ නැහැ ෆෝන් ගන්න ඕනේ නැහැ ඒ කියන්නේ සුරයක්වත් පාවිච්චි කරන්නේ නැහැ ආධ්‍යාත්මිකයෙන් ඉහළ මනුස්සයා කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ සුරයක්වත් ඕනේ නැහැ